ශ්‍රීලංකා කණ්ඩායමත් එංගලන්ත කණ්ඩායමත් අතරේ අවසාන වතාවට තිබුණු එක්දින තරගාවලිය එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කළා. ඒ තරගාවලියේ අවසාන වතාවට තිබුණු එක්දින තරගයේ ජයගන්න සමත් වුණේ ශ්‍රී ලංකාව. ඒක එසේ මෙසේ ජයක් නෙමෙයි, වාර්තාගත ජයක්. ලෝකුස්ලන් තරගාවලියේ ශ්‍රී ලංකාව එංගලන්තේ හමුවේ ලකුණු 20ක ජයක් ලබා ගන්න කලින් එංගලන්තයට මුහුණ දුන්නු ආසන්නතම අවස්ථාව තමයි මේක. ශ්‍රී ලංකාව ඒ තරගයේ ජයගන්නේ ලකුණු 219කින්. ඒක එසේ මෙසේ ජයක් නෙවෙයි. ඉතිහාසයේ කවදාවත් ඒ තරම් පරතරයකින් එංගලන්ත කණ්ඩායම පරාද කරලා තිබුණේ නැහැ. එදා තරගයට සෙල්ලම් කළ ක්‍රීඩකයෝ තමයි කණ්ඩායම් දෙකේම බහුතරය මේ වතාවේ සෙල්ලම් කරන්නේ. ඒ නිසා මේ තරගයේ කොහොමද සෙල්ලම් කළේ කියලා දෙතුන් වතාවක් අපේ කණ්ඩායම් බැලුවොත් එංගලන්ත තරගාවලියට හොඳ ආරම්භයක් වෙයි. මොකද මේ වතාවෙත් ගොඩක් කලාවට එදා තරගයේ සෙල්ලම් කළ පන්දු යවන්නන්ටම තමයි අපේ ප්‍රතිකරුවන්ට මුහුණ දෙන්න වෙන්නේ. එදා තරගයේ මුලින් පන්දුවට පහර දුන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම. අපේ පන්දු වාර 50කදී ලකුණු 366ක් ලබා ගන්න සමත් වෙන්නේ කඩුලු 6කට. ආරම්භක ප්‍රතිකරුව විදියට ආපු නිරෝෂන් දික්කල්ලත් සදීර සමර වික්‍රමත් පළවෙනි කඩුල්ලට ලකුණු 137ක් එකතු කරනවා. ඒ පන්දු වාර 20 යන්නත් කලින් සදීර ලකුණු 54ක් පන්දු 48කදී ලබා ගනිද්දී නිරෝෂන් දික්කල්ල ලකුණු 95කට දැවී යන්නේ මොයින් අලිගේ පන්දුවකට. අංක තුන ප්‍රතිකර විදිහට පිටියට එන දිනේෂ් චන්දිමාල් ලකුණු 80ක් ගන්න පන්දු 73කදී 6 පහර 2කුත් 4 පහර 6කුත් එක්ක කුසල් මෙන්දිස් වේගවත් ඉනිමක් ක්‍රීඩා කළේ පන්දු 33කදී ලකුණු 54ක් ලබාගෙන ඒ ඉනිමට 4 පහරකුත් 6 පහර 6කුත් ඇතුළත් කරන්න කුසල් සමත් වුණා. අඩිල් රෂිඩ් විතරක් තමන්ගේ පන්දු වාර 10 ලකුණු 52කට යවද්දී මාකුඩ් සම් කරන් ටොම් කරන් ස්ටොක් වගේම ලියම් ප්ලංකට් එදා ශ්‍රී ලංකා ප්‍රතිකරුවන් ඉස්සරහා ප්‍රහාරයට ලක් වුණා. ලකුණු 367 කිලක්ය හඹා යන්නාපු එංගලන්ත කණ්ඩායම ලබා ගන්නේ පන්දු වාර 26කදී ලකුණු 132ක් විතරයි. ඒ කඩුලු 9කට වර්ෂාව නිසා තරගයේ නතර වීමත් එක්ක ශ්‍රී ලංකාවට ලැබුණේ ලකුණු 219ක ජයග්‍රහණයක්. බෙන් ස්ටොක් වේගවත් ලකුණු 67කුත් මොයින් අලී ලකුණු 37කුත් ලබා ගැනීම නිසා තමයි එංගලන්තය මේ තරමටවත් බේරුණේ. පන්දුවෙන් වැඩපෙන්නපු අක්ල දනංජය කඩුලු 4කුත් දුෂ්මන්ත චමීර කඩුලු 3කුත් දවා ගනිද්දී ආරම්භක පන්දු යවන්නා විදිහට පන්දුව බාරගත් කසුන් රාජිත ආරම්භක ප්‍රතිකරු ජේසන් රොයිගේ කඩුල්ල දවාගෙන තමයි කඩුලු දඩේම පටන් ගන්නෙ. ඉතින් එදා වැඩපෙන්නපු සදීර රාජිත දෙන්නත් කණ්ඩායමට ඇවිත් එදා නායකයෙක් වගේම පිටින් වැඩපෙන්නපු චන්දිමාල් සංචිතේ නැහැ. චන්දි එංගලන්ත බිමේත් ශතකලාභියෙක් වගේම ඒ තනතිරු වල ලකුණු 44කට ආසන්න සාමාන්‍යයක් රඳවා ගන්න සමත් වෙලා තියෙනවා කියන දේත් අමතක කරන්න බෑ. මුල් වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නම් දෙස් සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.